අයිබෝවන් කියමින් අපි ආරම්භ කරනවා සත්‍යාගාරයේ දොර කවුළු විවර කිරීම. මීට දශක ගණනාවකට කලින් එක් කුඩා දරුවෙක් හිටියා. මේ දරුව හැදී වැඩුණේ ටික දවසක් තමන්ගේ නැන්දනිය ළඟ. ඔහුගේ මව ගුරුවරියක්, ඔහුගේ පියා විදුහල්පතිවරියක්. මේක බොහොම දිගු ඈත කාලේ කතාවක්. මේ දරුවගේ කේන්දරයේ සටහන් වී තිබුණා කියලා කතාවක් තියෙනවා, කවදා හෝ අගමැති තනතුර පවා ලබන්නට පුළුවන් බව. දවසක් අර විදුහල්පතිතුමා, ඒ කියන්නේ අර දරුවගේ පියා, දරුවා බලන්න අර නිවසට යනකොට මේ කුඩා දරුවා බිමේ දගෙන පාන් කෑලි වගේක් ආහාරයට ගනිමින් හිටියා. ඒ දුරු තාත්තා දරුවා වඩා ගත්තලු. කවුද මේ අපේ අගමැතිතුමාට පාන් කෑලි දුන්නේ කියලා අහන ගමන් දරුවා ආදරෙන් සිප ගත්තලු. සත්‍යාගාරයේ කිසි දවසක කේන්දර විශ්වාස කරන්නේ නැහැ. සත්‍යාගාරයේ දේශපාලනය දිහා බලාගෙන ඉන්නවා. අප ලද තොරතුරු සත්‍ය නම් ඒ දරුවා තමයි අද වැඩුණු මිනිසකු වී රට දන්නා දේශපාලකු වී සිටින සත්‍වනි සත්‍යාගාරයේ මා ඉදිරි අසුන්ගෙන සිටින්නේ ඒ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා. ඔබතුමාට අයිබෝවන්. අයිබෝවන්. මා කිව්ව කාරණාව ඇත්තක්ද? අහලා තියෙන හැම දෙයක් මා. ඔබට මතක නෑ හැබැයි. ඔබතුමාගේ සම්පූර්ණ නම? නිලෙත්ති නිමල් සිරිපාලද සිල්වා. මම දන්නවා ගම කියලා ඇහුවාම ගම් ගොඩක් කියයි. ඒත් මං කැමති ඔබතුමායි ගම අහගන්න. කන්දනේ. බදුල් දිස්ත්‍රික්. බදුල් දිස්ත්‍රික්කේ. ඔබතුමාගේ දැන් වයස? වයස නම් බොහොම වැඩි. සාමාන්‍යයෙන් කාන්තාවෝ තමයි වයස අරන්නේ. ඔබතුමා ඇත්තටම අකමැද්ද වයස කියන්නේ? නෑ. වයස අවුරුදු 70ක්. වයස අවුරුදු 70යි. ඔබතුමාගේ පාසල හෝ විශ්වවිද්‍යාලය? මම පාසල් ගණනාවක අධ්‍යාපනය ලැබුවා. මොකද මගේ මවත් පියත් දෙදෙනාම පාසල් ගුරුවරුන් නිසා මං හිතන්නේ මම හෝඩියේ පන්ති ඉඳන්ම මගේ මව සහ පියා බදුල්ල දිස්ත්‍රික්කේ පාසල් 22ක සේවය කළා තියෙනවා. ඔව්. ඉතින් හැම වෙලාවෙම මාරු වෙලා යන අවස්ථාවේදී පාසලෙන් පාසලට ගියා. අවසානයේදී මගේ පියා මුල්ලේගම, කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කේ අවසාන කොනේ තියෙන මුල්ලේගම, ආදිවාසීන් ජීවත් වූ ගම්මානයක තිබුණු පාසලකට මාරු වීමක් ලැබුණා. මොකද මගේ පියාට ඒ මාරු වීම ලැබුණේ දඬුවමක් හැටියට. මහවෙන් හැරලා අර වැදිගම්මානේ ගාවින් බිබිල යන පාරේ. අන්න හරි. ඉතින් ඒ අවස්ථාවේදී මම ඒ ඉස්කෝලෙත් ඉගෙන ගත්තා හතරවෙනි පන්තියේ. ඉගෙනගෙන ඊට පස්සේ මගේ පියා කල්පනා කරා දැන් මේ ඉස්කෝලේ ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මාව බදුල්ල ධර්මදූත විද්‍යාලයට ඇතුළත් කරා. ඉතින් පහේ පන්තියේ ඉඳන් මම අතරමැද ප්‍රශ්නයක් අහනවා. ඔය මුල්ලේගම ඉස්කෝලේ අර රඹකැන්නේ ජලාශයට යට වුණානේ. ඔව්. ඔබතුමා තමයි ඒක හදන්නේ. ඔව්. ඒ වෙලාවේ දුකක් හිතුණා. ඔව්, එක්තරා ආකාරයක දුකක් හිතුණා. නමුත් අපි ඔවුන් වෙනුවෙන් විකල්ප ඉඩම් අපි ලබා දුන්නා, විකල්ප වාසස්ථාන ලබා දුන්නා. ඉතින් සංවර්ධනයේදී සමහර විට අපි ආදරය කරන දේවල් නැති වෙනවා. ඒත් එක්කම අලුත් සංස්කෘතියක් බිහි වෙනවා. මම අතරමැද අමුතු ප්‍රශ්න අහයි අද ඔබතුමාගේ මේ වැඩසටහනේදී. ධර්මදූතයේදී ඔබතුමා ක්‍රීඩකයෙක්? ඔව්, මම ධර්මදූත විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ, පාපන්දු කණ්ඩායමේ, හොකි කණ්ඩායමේ ක්‍රීඩා කරා. ඒ වගේම මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. එමෙන්ම ඌව තරුණ බෞද්ධ සමිතිය මගින් පවත්වනු ලබන අන්තර් පාඨශාලීය සහ ඌව පළාතේ කතික තරඟයෙන් රම්පදක් අඳිනා ගත්තා. අපි අතරමැද්දී ආයෙත් පණිමු. අපි දැන් අම්මයි තාත්තයි ගැන කිව්වනේ. මේකේ නම් දෙක තියෙනවා. නමුත් ප්‍රේක්ෂකාගාරය සඳහා අපි නම් දෙක කියමු. අම්මගේ නමයි තාත්තගේ නමයි. ඔව්. අම්මගේ නම හෙන්නායක මුදියාංශලාගේ ලීලාවති පොඩිමණිකේ. තාත්තගේ නම නිලෙත්ති නමානියද සිල්වා. ඔබට අපූර්ව ගුරුවරයෙක් හම් වෙනවා නාලන්දේදී. නෑ, ධර්මදූතයේදී. ඔව්. ඔහු තමයි ඔබ නාලන්දේට ගියේ. ඔව්. ඒ තමයි සෝමපාල ගුරුතුමා. ඒ කියන්නේ අපේ ක්‍රීඩා භාරව හිටපු ගුරුතුමා. මොකද මම විශේෂයෙන්ම බදුල්ල ධර්මදූත විද්‍යාලයේ විද්‍යාංශය ඉගෙනගෙන ඒ වෙලාවේදී විද්‍යා අංශයෙන් මම සමත් වුණායින් පස්සේ මට උසස් අධ්‍යාපනය සඳහා විද්‍යාලයක් අවශ්‍ය වුණා. ඊට පස්සේ තමයි නාලන්දරේල වනාතමුලේ නැවතිලා. ඔව්. නාලන්දේට ඉන්න ගමන් විවාද කණ්ඩායම නායකයලා කොළඹ දී පාඩම් කරන්න මා දන්නා තරමට පුට්සයිකලයේ කෙනවා මහජන පුස්තකාලයට. ඔබතුමාගේ බිරිඳ? කාමන් අයිරංගනිද සිල්වා. ඔබතුමාගේ දරුවන්? මට දරුවෙක් ඉන්නවා, මනේකා ගායන්තිද සිල්වා. ඇය දැනට
එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාංශයේ පරීක්ෂණ කණ්ඩායමක සමාජික හැට කටයුතු කරනවා. ඇය ජාන විද්‍යාවෙන් PhD උපාධිය දිනාගෙන තියෙනවා. ඒ කියන්නේ ආචාර්ය උපාධිය දිනාගත්ත දුවෙක් ඉන්න දේශපාලකේ. සාමාන්‍යයෙන් මම දන්න තරමට ලංකාවේ දේශපාලකයන්ගේ පොලිස් නිලධාරීන්ගේ හමුදා නිලධාරීන්ගේ දරුවන් මේ වාගේ මේ ශාස්ත්‍රීය අධ්‍යාපන ලැබනව ටික අඩුයි. ඒක ඔබතුමාගේ වාසනාවක් කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම මම අහන්නේ මේක වෙනස් ප්‍රශ්නයක්. ලංකාවේ කලාකාරයෝ දිහා, ලේඛකයෝ දිහා, සාහිත්‍යකාරයෝ දිහා, ප්‍රසිද්ධ දේශපාලනඥයෝ දිහා, ප්‍රසිද්ධ පුද්ගලයෝ දිහා බලන් ඉඳලා සමාජයේ චරිතේ පූර්වාදර්ශයක් කරගන්න. විපක්ෂ නායකතුමනි, බොහෝ වයිගේ හැබැයි පෞල් සංස්ථා බිඳ වැටලා. මං අහන්නේ ඔබෙන් මේ පිළිබඳ ඔබට සංස්කෘතික කියවීමක් තියෙනවද? මොකද්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධ කලාකරුවන්ගේ, සාහිත්‍යකරුවන්ගේ, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ, ඔවුන් පරමාදර්ශ කරගන්නවා සාමාන්‍ය මිනිස්සු. ඔවුන් තමයි අවවාද අනුශාසනා මේ ජීවිතේ ගන්න. ඔබේ සංස්කෘතික කියවීම මොකද්ද මේ සම්බන්ධ? මං හිතන්නේ ඒක සමාජ පරිණාමයේ කොටසක් හැටියට මං දකින්නේ. මොකද ඔබ ගත්තොත් ඈත අතීතයත් ඈත සමාජය දිහා බැලුවොත් එහෙම අපේ සමාජයේ පවුල් සංස්ථාව බොහොම ශක්තිමත්ව තිබුණා. අපේ ගැමි සංස්කෘතිය තුළ ඒක තිබුණා. නමුත් වාණිජකරණය, නාගරිකකරණයත් සමගම ඒ වගේම විදේශීය බලපෑම් මේ සියලු දේවල් ගත්තාම අපේ තිබුණු ඒ සමාජීය අගයන් ටිකෙන් ටික නැති වුණා. ඒවා ආරක්ෂා කර ගැනීම එක්තරා ආකාරයකින් පහසු වුණෙත් නෑ. මොකද අපි අර රැල්ලට යන අයනේ. ඈ සමාජයේ රැල්ලට යන අයද නොයන අයද? නෑ, රැල්ලට යන අයනේ හුඟක් ඉන්නේ අද සමාජයේ. ඔව්. ඈ ඉතින් ඒ නිසා ඒ වගේම දැන් බලන්න අපි අපේ දරුවන් විශේෂයෙන්ම පිටරට එන චිත්‍රපටි ඒ වගේම අනිකුත් දේවල් දිහා බලනකොට ඔවුන්ගේ හිත වෙනස් වෙනවා. මම හිතන්නේ ඒක තාරුණ්‍යයේ ලක්ෂණයක් හැටියට සමහරව හඳුන්වන්න පුළුවන්. නැත්තම් අර පැරණි විදිහටම කොණ්ඩේ කපන්නේ නැහැ, පැරණි විදිහටම වැඩ කටයුතු කරන්නේ නැහැ, පැරණි විදිහටම දැන් දන්නවා, අපි දන්නවා ඒ දවස්වල ගෑනු ළමයි කුණොත් සාරියක් අඳින්න ඉස්සෙල්ලා අර ළමා සාරියක් කියලා අඳිනවා. ආ දැන් ළමා සාරි නැහැ නේ අපි ළඟ. ආ ඉතින් මේ විදිහේ යම් යම් සමාජ පරිවර්තනයන් සමාජය තුළ වෙලා තිනවා. නමුත් ඒ සමගම ඒ සමාජ පරිවර්තන තුලත් ඒවා රැකගෙන ඉන්න පවුල්, ඒවා පවුල් සංස්ථා ආරක්ෂා කරගෙන ඉන්න අය, ඒවාට ගරු කරන අය හුඟක් තාමත් අපිට දක්නට ලැබෙනවා. ඒක අපි අගය කරන්නට ඕනේ. හරි. ඔබ තමයි එක්තරා කාලයක ටියුෂන් කළා. අනිවාර්යයෙන්ම. මොකද මට ආර්ථික ප්‍රශ්න තිබුණා. මොකද මම 8 දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා, මගේ පියා මිය ගියේ මම අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටීමට පෙර. ඉතින් එතකොට නමුත් මගේ මවට තිබුණේ පියාගේ පෙන්ෂන් එකත්, ඒ වගේම මවගේ පඩියත් පමණයි. ඉතින් 8 දෙනෙකුෙන් යුත් පවුලක් නඩත්තු කිරීම ලේසි නෑ. විශේෂයෙන් මම උසස් අධ්‍යාපනය සඳහා කොළඹට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා මට එක්තරා ආකාරයකින් දුකක් හිතුණා. ඒ දවස්වල අම්මා මට එවන්නේ මාසික රුපියල් 50යි. ඉතින් ඒ 50න් රුපියල් 40ක් බෝඩිමට දෙන්න ඕනේ. ඈ ඉතුරු රුපියල් 10න් තමයි අනිත් වැඩ කටයුතු කරන්නේ. මං අහලා තියෙනවා අර හොරදාගොඩලගේ තේ ෆැක්ටරියට කුඩා කාලේ තේ දරු දිනිච්ච කතන්දරේකුත්. මමත් ඌවේ නිසා, මමත් පස්සේ කොළඹ ඇවිල්ලා තර්ස්ටන් දෙර ඇතුළත් වෙච්ච නිසා බොහෝ අයගේ ජීවිත ගමන් මගවල සමාන සම්දිස්ථාන ඇතැම් විට මුණ ගැහෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට සංවාද ඇතුලේ ප්‍රතිසංවාද ගොඩනගන්නත් පුළුවන්. මං අහලා තියෙන ඔබතුමාම ඉස්කෝලේ මුරට හිටපු මිනිස්සයා හොයාගෙන ගිහිල්ලා කාලෙකට පස්සේ රස්සාවක් දුන්නා කියලා. මං ආසෙ කෙටියෙන් දැනගන්න. ඇත්තෙන්ම බදුල්ල ධර්ම දූත විද්‍යාලයේ හිටියා, මුරට හිටියා කිරිවන්තේ. ආ කිරිවන්තේ තමයි අපේ හුඟක් වැඩ කටයුතු වලදී අපිට උදව් වුණේ. ඒ කියන්නේ අපි දැන් ඉස්සර යනවා ධර්ම දූත විද්‍යාලය ෆුට්බෝල් ගහන්න යනවා ශාන්ත තෝමස් විද්‍යාලයක. ඒ යනකොට කිරිවන්තේ තමයි අපේ කණ්ඩායම එක්ක අපිට උදව් කරන්න, අපේ බඩුමුට්ටු උස්සගෙන යන්න කරන්නේ. ඊට පස්සේ මම අමාත්‍යවරයෙක් වුණායින් පස්සේ මට මතකයි කිරිවන්තේ මම හොයාගෙන ගියා. ඉතින් මං අහුව කිරිවන්තට මොකද්ද මගේ කෙරෙන්න ඕන කියලා. ඉතින් එතුමාගේ පුතෙක් හිටියා. මං පුතාට රැකියාවක් දෙන්න කිව්වා. රැකියාවක් මම ලබා දුන්නා. ඉතාම සතුටින්. මා ඉදිරියේ ඉන්න මේ
නිමල් සිරිපාලද සිල්වා නැමැති දේශපාලකයා තමයි 88 94 කාලේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී වැඩිපුරම වාචික ප්‍රශ්න ගන්නක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න ප්‍රමාණය ප්‍රශ්න 3000ක්. ප්‍රශ්න 3000ක් විවිධ විචිත්‍ර ශේෂ්ඨ සම්බන්ධයෙන් ප්‍රශ්න. මලග ග්‍රන්ථයක් තියෙනවා 80 දශකයේ පැවති දුර්දාන්ත පාලනයේ දරුවේ මෙත් සභාවේ තුල විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකු නැගූ හඬෙහි දෝංකාරයේ කියලා. මේ ග්‍රන්ථයේ මුලිනාකට කියවුවොත් එහෙම ලංකාවේ දේශපාලකයේ විවිධ විචිත්‍ර විෂයන් පිළිබඳව කරපු කතා ගොඩක් මේක ඇතුලේ තියෙනවා. වාචික ප්‍රශ්න 3000ක් විතර පාර්ලිමේන්තුවෙන් අහපු කෙනෙක් මම විශ්වාස කරනවා අද මම අහන කෙටි සරල ප්‍රශ්නවලට පරිණත දේශපාලකයෙක් විදිහට උත්තර දෙවි කියලා. මොකද මා ළඟ තියෙන උතුරු නිවැරදි නම් මම බලාපොරොත්තු වෙන ඔබ නිවැරදි උතුරු දෙයි කියලා. මම ඒ අනිත් පැත්තට හිතන්නේ ඔබට වාචික ප්‍රශ්න 3000ක් අහන්න පුළුවන් නම් මටත් ප්‍රශ්න 25ක් 30ක් අහන්න පුරවැසියෙක් විදිහට මාධ්‍ය වේදිකට අයිතියක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්. එංගලන්තේ ඉඳන් ඉන්දියාවට ගොඩබිමින් කාර් එකක් කෙලවන් ආපු කතාව පොඩ්ඩක් කියමු. ඔව් මම 1974 වර්ෂයේදී මම 71 වර්ෂයේ තමයි නීතිකේ කොසින් දිරුන් දුන්නේ. ඊට පස්සේ අවුරුදු 3ක් පමණ ලංකාවේ නීතිකයෙක් වශයෙන් වැඩ කටයුතු කළා. ඒ දවස්වල සෑම ලංකාවේ නීතිකයෙකුටම ආශාවක් තිබුණා එංගලන්තයේ සොලිසිටර් විභාගේ පාස් වෙන්න. ඉතින් ඒ නිසා ඒක ඉතාම අපූරු කතාවක්. මම අලුත් කඩේ උසාවියේ වැඩ කරන අවස්ථාවේදී එංගලන්තේ ඉඳන් ආවා මිසිස් පෙරේරා කියලා BBC ගුවන් විදුලියේ සේවය කරන මහත්මියක්. එතුමියට ඕන වුණා එතුමියගේ මුණුබුරන් දෙන්න දරුකමට හදාගෙන එංගලන්තයට ගෙනියන්න. ඒ අවස්ථාවේදී එතුමියගේ නීතිඥයා වශයෙන් කටයුතු කරේ මම. ඉතින් එතුමිය පුදුමයට පත් වුණා මම සති දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී ඒ දරුකමට හදා ගැනීමේ නඩුව අවසන් කරලා එතුමිය මට විශාල මුදලක් අතට දුන්නා. නමුත් මම ගත්තේ රුපියල් 2500ක් පමණයි. මොකද අපේ නීතිඥ වෘත්තියේ අපි උරුලි ඉගෙනගත් දෙයක් තමයි තමන් කරන ලද සේවයේ ප්‍රමාණයට ප්‍රමාණාත්මකව ෆී එකක් ගන්න ඕනි. ඊට වඩා ගන්න එක හොඳ නැහැ කියලා මං කිව්වා නෑ. අපිට මේක මේ ප්‍රමාණය වැඩි. මගේ මහන්සියට මේක ප්‍රමාණවත් කියලා. එතුමිය කිව්වා නෑ. ඔබතුමා නීතිඥ මහත්තයා එන්න ඕනි එංගලන්තයට. අතර මේ වෙලාවේ සිනමා බණ්ඩාරක මැතිනේ උදව් කරා. එංගලන්තයන් නෑ එහෙම උදව්වක් උනේ මට අවශ්‍ය වුණේ නෑ. මොකද එතුමිය මට එව්වා ප්‍රීපේඩ් ටිකට් එකක්. ඒ කියන්නේ ඒ දවස්වල අපට විදේශ විනිමය පිටරට ගෙනියන්න බෑ. විදේශ විනිමය දවස්වල දුන්නේ පවුමයි. පවු මේ පවුන් තුනයි. පවුන් තුනක් තමයි ගෙනියන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේදී මට මතකයි අනුර වීරරත්න මහත්තයා ඒ දවස්වල මේ පිගං සංස්ථාවේ සභාපති. එතුමා මාත් එක්ක ත්‍රිශිංගල ශිෂ්‍ය සංවිධානයේ වැඩ කටයුතු කරා. දොස්තර බුද්ධදාස බෝධිනායක කරුණාරාම නායක කියන මේ අපි ඔක්කොම ඒකතර ඕඩි පන්සලේ හිටපු ඕඩි පන්සලේ විවලමන් සාන්දර උදව් කරා. එතකොට මේ අපේ මේ පිගං සංස්ථාවේ සභාපතිතුමා පිටරට ගිහිල්ලා ඇවිල්ලා එයාගේ සාක්කුවේ පවුන් 10ක් ඉතුරු වෙලා තිබුණා. මන්ත්‍රීතුමා සමාවෙන්න මට විපක්ෂ නායකතුමා මං ඇහුවේ අර අපි ගොඩක් ප්‍රශ්න තියෙන නිසා අර ඉන්දියාවට කාර් කෙලවන් ආපු කතාව. ඔව් ඊට පස්සේ මම එංගලන්තයට ඒක ටිකක් කතාව. එංගලන්තයට ගියායින් පස්සේ එංගලන්තයට අපි යන යෑමේ දවස්වල 1000ක් තමයි කාර් එකක් ගේන. මොකද කාර් එකක් හරි ගණන්. එහෙකින් ගෙනාවොත් අපිට ලාභයි. ඉතින් ඒ නිසා එංගලන්තෙ ගිහිල්ලා තාම මගේ ළඟ ඒ ෆයිල් එක තියෙනවා. අපි ඒ සල්ලි හම්බ කරපු විදිය විනිමය පාලකට අපි දන්නන්න ඕන. ඈ ඉතින් එංගලන්තයට ගියායින් පස්සේ අපිට මේ මම නීතිඥයෙක් කියලා එකපාරටම නීතිඥ සමාගමට යන්න බෑ. මං සොලිසිටර් විභාගේ කරන ගමම්ම මම දවල් කාලේ රාත්‍රී කාලේ සමහර වෙලාවට ගිහිලා හෝටල් වල තමයි වැඩ කරේ. ඒ දවස්වල කියන්නේ අපි කවුරුත් කියන්නේ ඩිෂ්වොෂින් පිගං රියදීම. ඉතින් එහෙම කරලා අපි සල්ලි හම්බ කරලා කාර් එකක් ගන්න කාර් එකක් නේ මං කාර් තුනක් ගෙනාවා. ඒ දවස්වල තිබුණා තමන්ගේ ඥාතියෙකුට එවන්න පුළුවන් කාර් එකක් තෑගි වශයෙන්. අම්මට මම මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එකක් කිව්වා. ඒත් එක්කම තව කාර් එකක් මගේ නමට දාලා තුන්වෙනි කාර් එක මම පදවගෙන ආවා